वर्तमान समाज तीन प्रश्नकारी तत्व अतर गुडकायट तीन प्रश्न तेन विवाह की समहार उठ प्रश्न बोट पत्ते समहारुंट विवाह सिधुकर दीर्घकाल बला सिद्धन समहार उठ विवाह सिधुकर प्रश्नकारी तत्व तिबिन ये ज्योतिष तुन एम एम विशुद उत्साह विशेषमेंसुर दोष कुद जो दोष की कारण आगे देवल विवाह प्रमाद वीम विवाह सिद्धन वीम की कारण वनट ज्योतिषे पत्ते कुहमद करगंट पुलवन यहाँ देवल तीयन मे बलपैम मे प्रश्नकारी तत्व मिदेन इवे प्रतिकर्म तीयन अद कुहमद हेमत देवल तीन मुनवागे अभी सदा तीन प्रतिकर्म वेतन प्रतिकर्म स्वयं कल पलवीन स्वयागत कारण तमई दवाह कलगत हेतु विवाह के कलगत समय अंगहारोगी दोष कुजगे बहुमुख दोष सामान्यपीवा बला इक देख हतर हत अट दोल मे अंगहार कुजगीन गहया खागेर केन्द्रीय यम दायक विलाहो नेता मुनियम आकार संबंध कदल तिब्बो अन्नी अवस्था वाली आगे केन्द्रीय विवाह पीली विशेष कथन या कर सिद्धवेन इक देख हतर हत अट दोल मे भावस्था कोट दोल तुले कोट दोल कीपुट स्वभावे उत्पत्ति ग्रह या तेपत्ला हिटियोतरी ग्रह दृष्टिया को राशि दृष्टिया को मुनमु सहसंबंध लातिबोध अन्नी अवस्थावन वलदी सह गा गोचरुदी विविध आकार प्रदीपाक दक्वन अवस्था तीन इतकोटे अभी बलो ज्योतिर्वेदी विधियट मेक कटुए अंग अंगहर एकेमपत्म पमदमी ये स्वभावे को इवगेदेट तिमन भावस्फुटोल को अक्षांश देशांश को तिमुट कलाकेद विकलाकेद अनुकलाकेद बलो अंसगेद कलाकेद पीलिबंद अवबूद्यान ये इन भावस्फुटे तम भावे कोई तरह संसिध्य क्रियाकार मे ग्रहयाट तीयन अब पीलिबंधव गणनीयकरण कोटे ग्रहय पलट बेलव एक अपट उत्तरे बे उदाहरण गुत्म समाहती दी हतर के पालवी के ज्योतिष ज्योतिर्वेदी मेट वेडियल मिनिस्टर අපිට ජීවමාන කරවන්න පුළුවන්. ඔව්. මම සමහරවිට දැන් හතර කේන්ද්‍රේ පාළුවයි කියලා කියන්නේ ඒ කොටු හතරේ කිසිම ග්‍රහයක් පෙන්වන්නේ නැහැ කියන කාරණාවද? ඔව්. ඇයි එහෙම වෙන්නේ? දෙක යගේ උපත් ස්වභාවය තුළ ඇතිවෙච්ච සිද්ධියක්. ඒක අපිට මේ මොකක්ද උනේ කියලා කියන්න බෑ. ආ සංසාරයෙන් ගෙනාපු වෙලාවට ඒක දැන් උපදින වෙලාවට ඒ අපි කියුවේ අර දේශාංශක අක්ෂාංශ උපදින වෙලාවට ග්‍රහයින් තරුරටා ඒ किरण शक्ति සමහරක් කරලා දැන් උදාහරණයක් අපි මෙහෙම දැන් අත මෙහෙම තිබ්බම් අපි අපේ අතේ හෙවණල්ල වැටෙනවා. ඔව්. මොන හරි කෝටුවක් කෙරුවත් ඒ හෙවණල්ල වැටෙනවා. ඒ වගේ ගහ දෘෂ්ටි, ගහයක දෘෂ්ටි දෙන අවස්ථා තියෙනවා. රාශියක් විදිහ රාශියේ දෘෂ්ටි දෙන අවස්ථා තියෙනවා. ඒතර මෙන්න මේවත් සංසන්දනය කරලා බලන්න ඕනේ. කම් මේ කොටු 12 කවුරු කොටු 4 එක 1 4 7 10 කවුරුත් නැහැ කිව්ව පළයට මේ 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 දෝෂය තියෙනවා කියලා කියන්න බෑ. ඒ නිසා ගැඹුරු ඒකයි මම කියන්නේ. හැම දෙයකම මේ විශේෂ ගැඹුරු පතුලක් යන්න ඕනේ. මේක කියන්නේ මේක පොඩ්ඩක් සවිස්තරාත්මකව ගැඹුරින් සාකච්ඡා කළ යුතුයි. දෙවෙනි කාරණේ තමයි දැන් ওই විවාහ ප්‍රශ්නේ ගැන ආපු නිසා විවාහය තුළ අඟහරු වගේ ග්‍රහ දෝෂයක් නැත්නම් ශනි මංගල දෝෂයක් වගේ දෙයක් බලපාන්නේ සාංශාරික. මොකද මම සමාජ කෙනෙක් එක වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් මම බෞද්ධලික අධ්‍යක්ෂකෙක් එක්ක සහ බෞද්ධලික අධ්‍යක්ෂකෙක් කියන්නේ මම කේන්දර බල්ලා තියෙන නිසා සාල ප්‍රමාණයක් මොකද අපි නිකන් කේන්ද්‍රයක් බල්ලා මේ මේ මුදලක් ගන්නවා විතරක් නෙමෙයි කේන්ද්‍රය බලනකොට ඒක අපි ඉගෙන ගන්න දෙයක් තියෙනවා මේ හැම කේන්ද්‍රයකම හැම ජ්‍යොතිර්වේදියෙක්ම කරනවා නම් ඒක මං කියන්නේ මම විතරක් නෙමෙයි හැමෝම කරනවා නම් හරි වටිනවා පොඩි විමර්ශනාත්මකව පරීක්ෂණයක් කරන්න ඕනේ හැම පුද්ගලයෙ පිළිබඳව කතනය කිරීමේදී ඒක අපිට ඉගෙන ගන්න හැමදාම අලුත් දෙයක් ඉතුරු වෙනවා ඒතර මේ අඟහරුගේ දෝෂය එනකොට මම දැක්ක දෙයක් තමයි
සාංශාරික වශයෙන් එක පිරිමි කෙනෙක් වෙන්න පුළුවන් ගැහණු කෙනෙක් වෙන්න පුළුවන් මොන යම් හේතු නිසා විවාහය කල්ගත වෙනවා නම් ඒකට හේතු සාධක වෙන කාරණා තියෙනවා ඒ හේතු සාධක කාරණා තමයි සමාජයට තමන්ට හම්බෙච්ච අවස්ථාව තුළ තමන්ගේ බිරිඳක් විදියට තමන්ගේ ස්වාමියා යටත් කරගෙන පහත් කරගෙන මේ අපි කියන්නේ බල්ලට දාලා කියන්නේ ඒ තනකට තල්ලු කරගෙන යම් කෙනෙක් අඩත් තේත්තම් කරගෙන මහා පාගගෙන හිටියොත් ඊළඟ ප්‍රතිසන්දිය තුළ දැන් මේ අපි ඒ රජිනක් වගේ ඉන්න පුළුවන් හැබැයි ඊළඟ ආත්මය තුළ එක්ක විවාහය කල්ගත වෙනවා එක විවාහය දැන් අපි කතාවට සමාන කියලා මට නම් මිනිස්සුන් අපෝ මන්න මිනිස්සුන් මට නම් එපා කන්ත කාන්තාව කියන සමාජකද ඌ මේ මේවා චේතනහම් බික්ක වෙන්නේ චේතනාවනි මුල් වෙන්නේ අතොර මේ වගේ වුණාම යම් කල්ගත වීමක් නැත්තම් පරක්කු වීමක් නැත්තම් තමන්ට විවාහය බාධක ඇති වීමක් අපි උදාහරණයක් විතර කොහේ හරි සම්බන්ධතාවයක් කඩනවා පවුලක් කඩනවා අපි කියන්නේ කුරුළු කූඩුවක් කඩලා විසුරු හරනවා මේ මේ හරි පාප කර්මයක් විතර පල විපාකයක් විතර බලපානවා තමන්ගේ විවාහ ජීවිතරත් ඒ ආකාරයෙන් ग्रहयाहितियालाहोहतेहोहतेहोअटेहोदुलाहोमेकियाँ अंबगिड़िया අඹ කන්න දෙවියෝ එනවා නම් අඹ කැල්ල මේ අඹ අපි අර ඔහේ කපලා දාමු අර මේ පෙරේ තටු වගේ හදන පළතුරු පූජා වට්ටියට දෙවියෝ එනවා නම් ඒක දෙවියෙක් වෙන්න බෑ නේද ඒ කියන්නේ දෙවන්නේ නේ ඔබතුමා පිළිගන්න ඕනේ ඒක අර ඔය මට අමතක වෙන්න ඉස්සෙල්ලා කියන්නේ දැන් මේ සෑම දෙයකම වෙනස් වීමනේ ස්වභාවය එතකොට මේ කිරණ ශක්තිවල වෙනස් වීම දුරස් වීම බලපානවා එතකොට අර හොඳ දෙයක් කිව්වේ ඒකයි දිනපතා අවබෝධ කරගන්න ඕන කියලා. නැත්තම් වෙන්නේ අර ඉපැරණි ක්‍රමයටම හිර වෙලා අද පොතේ ගුරා වෙනවා. මේ ඔව් අද මේ අර්ථකථන කරන්න යනවා. ඒක කරන්න බෑ. මොකද අපි දන්නවා ග්‍රහ තරු රටා ග්‍රහලෝක අපි ඔක්කොම මේ ප්‍රසාරණය වෙමින් මේ දුරස් වෙමින් යන්නේ. එතකොට දැන් එදා අපේ ඍෂිවරු යෝගිවරු ජෝතිෂී ගණනය කිරීම මේවා ඊළඟ එකක් වෙනස් වෙන්න පුළුවන් ඊළඟ එක තමයි අද තියෙන કૃත්‍රිම තාක්ෂණික උපකරණ සහ චන්ද්‍රිකා ශක්තිය නිසා ඒ වැටෙන කිරණ ශක්තිය විකෘති වෙලා වැටෙනවා. එතකොට අද ඒක ග්‍රහණයෙන් අද ඒත මේක හරියට අවබෝධ කරගන්න බැරි නම් එදා කරපු පිළියම් හෝ එදා කරපු අර්ථකථන බොරු වෙනවා. අන්න එතකොට මේක හරියට හදාරපු නැති අය නිසා මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය මිත්‍යාවක් වෙලා. ඕකයි ප්‍රශ්නේ. වෙන මොකක්වත් නෙමෙයි.